ඇතැම් රාජ්‍ය නායක නායිකාවන්ට මේ යෝගය යෙදිලා තිනවා. මට මේ යෝගය තියෙනවා, ඒ නිසා දැන් ඔක්කොම හරි කියලා ඉන්නත් බෑ. අපි ගත්ත සමහර දේශපාලන චරිත, ඇතැම් අමාත්‍යවරු ඒ වගේ අයටත් මේක යෙදෙනවා. සමහරු අපි දකිනවා ඇතැම් මේ වගේ යෝග තිබිලත් එක අකාලේ අපකීර්තියටපත් වෙනවා. තමන් ඉන්න ක්ෂේත්‍රවලනුත් සමවරගෙන ගිහිල්ලා අද වෙනකොට දකින්නත් නැහැ. ආයුබෝ වේවා. නැවතත් රෙකෝඩින් එල්කේ YouTube නාලිකාව හරහා ඔබ හමුවේ පෙනී දින්නේ. ඉතින් අපි වැඩසටහන් කීපයක මේ පංච මහා පුරුෂ යෝග ගැන කතා කරා. ඒ අතරින් තවත් යෝගයක් ගැන අද අපි කතා බහ කරමු. ගුරු එහෙම නැත්නම් බ්‍රහස්පති මූලික වෙච්ච හංස යෝගය. සමහර තැන්වල ගුරු හංස යෝගය කියලාත් කියනවා, මේක රාජ යෝගයක් කියලාත් කියනවා. ඇතැම් රාජ්‍ය නායක නායිකාවන්ට මේ යෝගය යෙදිලා තිනවා. එතකොට ගුරු, ඔබේ කේන්ද්‍රයේ 1, 4, 7, 10 කියන ස්ථානවල ස්වක්ෂේත්‍රව හෝ උච්චව යෙදිලා තියෙනවා නම් මේ යෝගය ඔබටත් යෙදී තිබෙන්න පුළුවන්. එතකොට ගුරු යෙදෙන මේ හංස යෝගය, එහෙම නැත්නම් ගුරු හංස යෝගය, යම් පුද්ගලෙක්ට කඩවසම් පෙනුමක්, ප්‍රියමනාප දුටුවන් ආකර්ෂණය කරගත හැකි පෙනුමක් උරුම කරගන්න ලැබෙන යෝගයක්. ඒ වගේම තමයි ප්‍රදේශයේ එහෙම නැත්නම් රටේ ප්‍රසිද්ධියට, කීර්තියට, ගෞරවයට පත්වෙන යෝගයක්. ප්‍රාදේශීය නායකයන් වෙන්න පුළුවන්. අපි ගත්තොත් සමහර දේශපාලන චරිත, ඇතැම් අමාත්‍යවරු ඒ වගේ අයටත් මේක යෙදෙනවා, යෙදිලා තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ ගත්තොත් හරි දැහැමි පැත්තට යොමු වෙනවා, ආගම දහමට මුල් තැනක් දෙනවා, දානමාන පින්කම් මේ වගේ දේවල් කරන්නත් වයසට යන්න ආගමික භක්තියෙන් යුක්ත තත්ත්වයටත් පත් වෙනවා. සමාජයෙන් ගරු බුහුමන් ලබනවා. හැබැයි මේ කියන යෝගයට අමතරව වෙනත්, අපි අර කලින් කිව්වා වගේ ඒ රාෂ්ට්‍ර කපල තත්ත්ව සහ වෙනත් කාරණා, අපි කිව්ව කාලසර්ප යෝගය, ඒ වගේ දේවල් යෙදුනොත් සමහර තැන්වලදී අපකීර්තියට පත්වීම, ඒ වගේ දේවලුත් උදා වෙන අවස්ථා තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම මට මේ යෝගය තියෙනවා, ඒ නිසා දැන් ඔක්කොම හරි කියලා ඉන්නත් බෑ. ඒ නිසා ඒ රාෂ්ට්‍රක තත්වයන් කොහොමද ඉස්සරහට තව අවුරුදු දෙක තුනකින් එන්නේ, මොන වගේ අපල තත්වද, ඒවත් එක්කත් අපි මේ දේ කටයුතු කරන්න ඕන. ඒක හරියට ජ්‍යොතිෂයත් එක්ක ඒ දේවල් හරියට බැලන්ස් කරගෙන ගියොත් හැබැයි වාසනාවන්ත ජීවිත ගත කරන්නත් පුළුවන්. එතකොට කටක ලග්නය නම් ඔබේ ලග්නය මේ ගුරුහංස යෝගය, එහෙම නැත්නම් හංස යෝගය යෙදිලා තිනවා නම් අනිත් ලග්න හැමියන්ට වැඩිය ඉතා ප්‍රබලයි, බලවත්, යෝගයෙන් ලැබෙන ප්‍රයෝජනයත් ඉතා ඉහළයි. ඒක අනික් කාරණේ. ඒ වගේ තමයි මේ යෝගයේ යෙදී ඉන්න යෙදුණු පුද්ගලයෝ යම් දෙයක් දිහා බලන්නේ ඉතා තීක්ෂණ නුවණින් බලනවා. ඕනෑම දෙයක් සමහරට, ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් මොන හරි යම් ප්‍රශ්නයක් ගැටලුවකදී අනිත් අය බලන කෝණයෙන් නෙමෙයි ආ බලන්නේ. අනිත් අයට හිතා ගන්නත් බෑ මෙයා මේ ගැන මේ අපි හිතනවට වඩා වෙනත් පැත්තකින් බැලුවේ කියලා. හරි, ඔයගේ දේවල් තියෙනවා. යෝගයේ යෙදෙන පුද්ගලයන්ගේ ඊළඟට අපි කියනවා කටහඬ හරි පැහැදිලි, ගැඹුරුයි. කාන්තාවකට උනත් යෙදුනම ටිකක් පෞරුෂයේ සහිත කටහඬක්. කාන්තාවකට මේක යෙදුනම එයා කටයුතු කරන්නේත් අර පුරුෂයෙක් වගේ ගොඩක් වෙලාවට. හරි, සමහරවිට අපි දකිනවා, ඒ කියන්නේ මං අසරණ වුණ වෙලාවට සමහරවිට කාන්තාවන් නැගී සිටින්නේ. ඒ වගේ ප්‍රසිද්ධ චරිත ලංකාවෙත් නිදර්ශන තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්නම්. එතකොට ඔබටම තේරුම් ගන්න පුළුවන්, ඊට කලින් එහෙම ප්‍රසිද්ධියකුත් නැහැ, එච්චර සමාජය දන්නේත් නැහැ. නමුත් ශරීර අභ්‍යන්තරයේ මාර ගැඹුරු ශක්තියක් තියලා තිනවා. සමහරවිට මේක අර කලින් හිටපු කාන්තාවමද කියලා හිතා ගන්න බැරි විදිහට ඒගොල්ලෝ සමාජ ඉදිරියේ ඉතා වැඩදායි විදිහට පෙනී සිටිනවා. ඒකනත් අපි කියමු නිදර්ශන කීපයකුත් එක්ක. ගුරුහංස යෝගය, එහෙම නැත්නම් මේ හංස යෝගයේ යෙදුන ප්‍රබල ප්‍රකට දේශපාලන චරිතයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
ලෝකේ මුල්ම අගමැතිනිය ලෝකුරාම කීර්තියට පත් වෙච්ච ඒ ශ්‍රේෂ්ඨ කාන්තාව ගුරුහංස යෝගයෙන් උපන් කෙනෙක්. මම හිතන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා අභාප්‍රාත් වුණාට පස්සේ බණ්ඩාරනායක මැතිතුන් තමයි මැතිනිය දේශපාලනයට පිවිසෙන්නේ. පසු ඇය ඉතා ක්‍රමාත්ව ප්‍රබල නායකත්වයක් තමන් යටතේ ඉන්න අයටත් ලබා දෙමින් රාජ්‍යපාලනය කරනවා. හත්වෙනි ස්ථානයේ මීනේ ගුරුහංස යෝගයේ ගුරු එදිලා තමයි මේ යෝගයේ ඇයට උදා වෙන්නේ. ඊට අමතරව ටීවී ඉලංගරත්න මැතිදුන් අවගේ අයටත් මේ යෝගයේ උදා වෙලා තිබුණා. ඉතින් බලන්න ඔබේ කේන්ද්‍රෙත් මේ වගේ යෝගයේදී තිබෙනවා නම් අනිත් එක තමයි මේ අර අපි කියනවා කල්නුත් කිව්වා වගේ සුභ ග්‍රහ දෘෂ්ටිය සහිත තිබුණොත් ඉතා වාසනාවන්තව මේ ජීවිතය ගත කරන්න පුළුවන්. සමහරු අපි දකිනවා ඇතැම් නම් අපි කියන්නේ නැහැ මේ වගේ යෝග තිබිලත් එක අකාලේ අපකීර්තියටපත් වෙනවා. තමන් ඉන්න ක්ෂේත්‍රවලනුත් සමවරගෙන ගිහිල්ලා අද වෙනකොට දකින්නත් නැහැ. ඔය වගේත් තියෙනවා. ඉන්නේ කොහෙද කියලා දන්නේ නැති වෙන විදිහට ඒගොල්ලෝ අතුරුදහන් වෙලා යනවා සමාජෙනු. මේ මොකද සුභ ග්‍රහ දෘෂ්ටිය හරියට එදිලා නැහැ. ඔය දේවල් ජන්ම පත්‍රයක අපි හැමදාමත් කියනවා. කේ ජන්ම පත්‍රය කියන්නේ කේන්දරේ කියන්නේ ගොඩක් දේවල් අපි බලන්න ඕන. විශේෂයෙන් මම දන්න එක්තරා කාන්තාවකට ඔයගේ කියලා දෙන මම ඊළඟ මාළවි නැත්නම් මළවි කියන යෝගය ගැනද කියන්නම්. ඒ කියන්නේ ඔහේ කියන්නම් වාලේ මේ යෝගයේ තියෙනවා මේ යෝගයේ තියෙනවා කියලා කියලා තිනවා. නමුත් මේ දේවල් එක්ක අපි අර කියනවා වගේ තවත් ගොඩක් දේවල් පරීක්ෂා කරලා පවසන්න ඕන. ඔක තමයි ජ්‍යොතිර්වේදියේ ඒ කියන්නේ වෘත්තීයමය ජ්‍යොතිර්වේදියෙක් කළ යුතු දේ. නැතුව මේ පරිගණක software එකකුත් පැත්තකින් තියාගෙන තට්ටක් ගහලා ගන්නේ කරලා අර ආප්පයක් ඉල්ලුවම බිත්තර ආප්පයක් දෝනා මේ ආප්පයක් දෝනා කියලා තට්ටක් ගාලා දෙනවා වගේ ජ්‍යොතිෂය කරන්න බෑ. සාමාන්‍යයෙන් ඇත්තටම බැලුවොත් සතියකට වැඩි කාලයක් කේන්දරයක් හරියට පරීක්ෂා කරන්න ඕන. නැවතත් පරීක්ෂා කරලා බලන්න ඕන. මොකද ගණනය කිරීම වලදී අපි මිනිස්සු අය වගේ දේවල් දිනන් කැල්කියුලේටර් එක පරිගණක අපි යොදා ගන්නවා. නමුත් පුංචි පුංචි හරි වැරද්දක් වෙන්න පුළුවන්. ඒ නිසා මොකද සමහරු හරි සංවේදී සමහරු ඉන්නවා පොඩ්ඩක් නැත්තම් කේන්දරෙන් මෙහෙම කියවනේ කියලා මුළු ජීවිතේම කඩාගෙන වට ගන්න. එහෙම අයත් ඉන්නවා. එහෙම අයත් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඇත්තම සමහර පැතිවලදී මනෝවෛද්‍යවරයෙක් වගේ අපිට කතා කටයුතු කරන්න වෙනවා. සමහර මට බාර දුන්න කේන්දරත් එක්ක සමහරු අඬ අඬ කිව්වේ මට අහවල් තැනින් මට මෙහෙම කිව්වා මං එහෙම කෙනෙක් නෙමෙයි මහත්තයා. එහෙම තැන් තියෙනවා. ඉතින් හිත හදලා මානසික මට්ටම තේරුම් අරගෙන හැබැයි යාට තියෙන தත්ත්වය මොකද්ද කියලා අපි ඉදිරියේදී වගේත් කියවා කියන්නම්. මොකද්ද කාලසර්ප යෝගයක් ඇදලා තිබුණ ගැහණු ළමෙක්. ඉතින් සමහර තැන් වලින් ඒ කියලා තියෙන දේවල පවුල එකම දරුවා. අන්තිමට හිත හදලා ඔක්කොමත් කළා දැනට විවාහය ගැන මොකද හරි හදිසියක් තියෙනවා විවාහ වෙන්න. අනිත් ඔක්කොම එයාගේ දන්න කෙනේ යාළුවෝ නෑයන්ගේ ගැහණු ළමයි විවාහ වෙනකොට මේ විවාහ නොවී ඉන්න බෑ. මං කොයි තින් දරුවෝ මෙහෙමයි මෙහෙමයි කියලා දැන් අධ්‍යාපනයේ සහ රැකියාවේ ඉහළට යමින් කටයුතු කරනවා. මම කිව්වා අවුරුදු 33ක්වත් ඉන්න අන්තිමට මගේ මේ පදිංචිය මෙහෙන් අතහැරලා අවුරුදු දෙක තුනකට යන්න රස්සාවේ දේවලුත් කරගෙන ඉගෙන ගන්නත් බලාගෙන වෙන විදේශයකට ගිහිල්ලා නැවත එන්න. ඔය වගේ ඉතාම ක්‍රමානුකූලව ඕනම දෙයක් දරා ගන්න පුළුවන් මට්ටමට ගෙනාව ඒක හේන්දරයක් බලන විතරක් නෙමෙයි ඇත්ත කතාව. මොකද දැන් කීපයකින් බලලා තිබුණා අම්මලත් බලනවා තාත්තලත් බලනවා විවාහ වෙන්න එන තරුණයාගේ පාර්ශ්වයේ දීමෝපියොත් බලනවා අන්තිමට ඉතින් හැමතැනින්ම ආයි මගේ ළඟටම එනවා. ආයි අනේ මහත්තයා මෙහෙම වුණා මෙහෙම වුණා. පස්සේ මං ගෝවා විවාහය ගැන දැන් හිතන්න එපා. ඕන තරම් ඉංජිනේරුවරු වෛද්‍යවරු දේශපාලන ඉන්න ඒ වගේ කාන්තාවන් විවාහ වෙන්නේ අවුරුදු 40ටත් කිට්ටු වෙලා අද කාලේක ගැටලුවක් නැහැ. උසස් අධ්‍යාපන කටයුතු සහ අනිත් දේවල් විවාහත් එක්ක කරන්න අමාරු වුණාම සමහරට විවාහයේ නමට විතරක් පොතක අත්සන් කරලා තියලා විවාහ විවිසගෙන ඉන්නවා. මේවත් ඉන්නවා. ඒ නිසා මේ
මොකද කාල සර්ප යෝගේ ඒ පෙර කළ අකුසලයේ අපි ගන්න ඕන යම් කිසි ප්‍රමාණයක් අවශ්‍ය කරගන්න බෑ ඒ වගේ තියෙනවා ඒ වගේ තමයි කාල සර්ප යෝගයක් යෙදී තිබුණ ස්වාමින් වහන්සේ නමක් මට එව්වා හඳහන හැබැයි 90%ක් විතරම අර යෝගේ බල රහිත වෙනව හේතුව ඉන්නේ පින් බිමක බුද්ධ චීවරයේ දරාගෙන දිනපතා පින් කරනවා අනිත් අයටත් පින් අනුමෝදන් කරනවා මේ හේතුවෙන්ද කාල සර්ප යෝගයේ ගොඩක් තත්වයන් අඩු වුණා අනිතක ජය වර්ණයත් ඒ ස්වාමීන් වහන්සේගේ ගඩොල් රතු ඉතින් දරාගෙන ඉන්න සිවුර බුද්ධ චීවරයේ ගඩොල් රතු බෑ මේ ගොඩක් පැති වාසනාවට යෙදිලා තිබුණා හැබැයි මං කිව්වා සමහර දේවල් නොලැබී යන්න පුළුවන් ඒ වගේම කීප අවස්ථකම තරුණ කාලේ සිවුර හැරලා යන්නත් හේතු යෙදුනා අන්ති නමුත් ගියේ නෑ නේද කියලා පිළිගත්තා ඒ වගේම තමයි මට එව්ව හඳහන වැරදි මං ඊට පස්සේ හඳහන හදලා යගව ස්වාමීන් වහන්සේ මෙන්න මේ වෙලාවේ මෙහෙමනම් මේ හඳහනේ ලග්නේ හරි නවාංශකේ වැරදි ලග්න හඳහනෙත් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන හඳහන නවාංශකයට අමතරව සමහර ග්‍රහ පිහිටීම් වැරදිලා තමයි අපි ඉදිරියට සටහන ඒක මහමුදුර අවසර දුන්නා නම් ගම් රහිතව ඒ දෙකම දාන්න දාලා අවශ්‍ය දෙය කියන්නේ කියලා අපි ඉදිරියට සටහනකදී ඒකත් පෙන්වන්නම් ඉතින් ජ්‍යොතිෂඥයෙක් විදිහට විතරක් නෙමෙයි මම කටයුතු කරන්නේ මම කලින් වීඩියෝ වැඩසටහන් වලත් කියලා තිනවා. නමුත් මේ වෘත්තේ කරනවා දවසේ යම්කිසි කාල සීමාවක්. හැබැයි ඒ කාල සීමාව ඇතුළත මම මේ දේ හරියට කරනවා. ඕනෑම කේන්දරයකට මම එක හා සමාන සැලකිල්ලක් දක්වලා කේන්දර පරීක්ෂාව කරනවා. දුරකථන අංකය තිනවා WhatsApp අංක දෙකෙන්ම කේන්දර පරීක්ෂාවක් හෝ වෙනත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුත්තකදී අවශ්‍ය නම් අමතන්න වොයිස් රෙකෝඩින් මැසේජ් එකක් විදිහට හරි දාන්න. මොකද සමහර ඉතනන් ඉන්නවා එයා කෝල් එක ගන්නකොටම මං ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවා කියලා. එහෙම නැහැ. ඉතින් අපිත් එලිමහනේ තැනක වෙන්න පුළුවන්. බවුලයත් එක්ක කොහේ හරි විනෝද චාරිකාවක් ගිහිල්ලා වෙන්න පුළුවන්. ෆෝන් එක අතේ නෙමෙයි හැමතිස්සෙම තියෙන්නේ. ඉතින් සමහරු ඉන්නවා උස්සනකම්ම රින්ග්ස් ගහලා ෆෝන් එකේ වැටිද්ද නැහැ. එතකොට අන්න ඒ වගේ ඒ කියන්නේ අපි කියනවානේ අර මැනර්ස් කියලා දෙයක් තියෙනවා දුරකථනය අපි රින්ග්ස් දාන්නේ දෙකයි උඩරිම නොදන්නා කෙනෙක්ට කෝල් එකක් ගන්නවා නම් රෑ 9න් පස්සේ අපි ගන්නෙත් නැහැ උදෑසන සාමාන්‍යයෙන් 7න් හෝ 8න් පස්සේ වගේ තමයි ගන්නෙ මොකද මේ පෞද්ගලික ජීවිතේට යාගේ අපි දන්නේ නැහැ හිතවතෙක් නැහැ එක් වගේ නම් ගැටලුවක් නැහැ අපි දන්නේ දිනදා දන්න හිතවත් කොට ගැටලුවක් නැහැ රෑ වුණත් කතා කරන්න පුළුවන් එතකොට විදේශගත වෙලා ඉන්න අයට අපේ රටත් ඒ වෙලාවත් එක්ක ගැටලු තියෙන හින්දා තමයි ගොඩක් වෙලාවට අපි කියන්නේ රෑ 10 11 වුණත් කමක් නැහැ කියලා. නමුත් සමහර අවස්ථාවල අපි උදාහරණයක් විදිහට මං යම්කිසි ශාන්ති කර්මයකට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ දේ අදාළ දේවල් වලදී යන්ත්‍ර මන්ත මතුරුන වෙලාවට රෑ 10ට කෝල් එකකට ආන්සර් කරන්න විදිහක් නැහැ. සමහර ඒවා ජීවම් කරනවා. එතකොට දවසකට වාර ගාණක් තියෙනවා ජීවම් කළ යුතු. යන්ත්‍රයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට කෝල් එකක් දුන්නට ආන්සර් කරන්න විදිහක් නැහැ. මොකද ඒක නවත්තලා මේක කරන්න ෆෝන් එක ආන්සර් කරන්න බෑ. ඉතින් ඔයගෙ ගොඩක් ගැටලු තියෙනවා. එතකොට හොඳම දේ WhatsApp වලින් voice recording message එකක් එවන්න. නැත්නම් type කරලා අහන්න. මට නිදහස් වෙලාවට මම බලලා ඒකට reply එකක් දෙනවා. එහෙමනම් නැවත හමු වෙමු recording LK YouTube නාලිකාවෙන්. එතෙක් ආයුබෝවන්.